ආයුබෝවන් සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම මිනාදත් අපි සත්සාරී YouTube channel එකෙන් ඔයාලව හම්බෙන්න ආවා අද ආවේ ඉතාම වැදගත් දෙයක් ඔයාලට හඳුන්වලා දෙන්න අපි තීරණය කළා ශ්‍රී ලංකාවෙන් වඳ වෙලා යන නොයෙකුත් ඖෂධීය පැලෑටිවල වටිනාකම වලට දෙනුම් දීලා නැවත වතාවක් මේ හෙළේ ඖෂධ වගාවක් ඇති කරන්න අපිට පුළුවන් ආකාරයෙන් මේ සඳහා ඖෂධ වර්ග ඔබට හඳුන්වා දීලා සහයෝගයක් දෙන්න තමයි අද අපි මේ සත්සාර channel එකේ ඇත්තටම සාරයක් දෙන්න තමයි මේ උත්සාහ ගන්න. ඉතින් ඔයාලට මතක ඇති අපි මීට කලින් වීඩියෝ වලින් ඔයාලට වැදගත් දේවල් අරගෙන ආවා. අදත් අපි මේ වගේ ලස්සන වීඩියෝයක් අරගෙන ආවිල්ලා තියෙනවා. ඔයාලට දැනුම අවබෝධය සහ යහපත සිද්ධ වෙන ආකාරය. එහෙනම් ඔයාලට තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. ඔයාලට එතකොට පුළුවන් අපි වීඩියෝ එකක් දාපු ගමන් බලා ගන්න. Like කරන්න, share කරන්න, comment කරන්න කියලා ආරාධනා කරමි. අද අපි පළවෙනි වතාවට ඔයාලට හඳුන්වලා දෙන මේ ඖෂධීය පැලැටිය පිළිබඳව විමසන්න අපි දැන් යමු වීඩියෝ එකට. හොඳයි. අපි අද කතා කරන්නේ තොලබෝ ශාකයේ පිළිබඳව. දැන් ඔයාලට මේ වීඩියෝ එකෙන් පේනවා ඇති මේ තොලබෝ ශාකයේ. ඉතින් මේ තොලබෝ ශාකයේ හීන් තොලබෝ කියන ශාකයේ වීඩියෝ හීන් තොලබෝ තමයි අපි මේ හඳුන්වලා දෙන්නේ. එතකොට මේ තොලබෝ ශාකය බොහෝ විට නරිමානෙල් ගොඩමානෙල් කියන නම් වලින් බොහෝ විවිධ ප්‍රදේශවල හඳුන්වනවා. එවාගෙම දෙමළ භාෂාවෙන් විචාමුන්තිල් ලෙසද සංස්කෘත භාෂාවෙන් චක්‍රාංගි සෝමවල් ලෙසද මේ ශාකය හඳුන්වනවා. එවාගෙම තාල මුලි යන ශාක කුලයට අයත් තරමක් කුඩා හීන් කොළ තියෙන ශාකයක් තමයි මේ හීන් තොලබෝ ශාකය. එවාගෙමයි මේ මල් පුණීලේක ආකාරයෙන් දිස්වෙනවා. විශේෂයෙන්ම සවස් කාලයේ තමයි මේ මල් පිපෙන්නේ. අගෝස්තු ඉඳලා පෙබරවාරි කාලය තුළ මේ මල් හට ගන්නවා. බහුලවම තියෙන්නේ මේ වියලි කලාපේ. නමුත් දිය කටදී ආශ්‍රිතව වැව් ආශ්‍රිතව අනිත් තැන්වලත් මේ ශාකයේ දැක ගන්න පුළුවන්. නැගිනේ පළාතේ පුෂ්පයේ ලෙස තොලබෝ මල යෝජනා වෙලා තියෙනවා. ඒ වගේම මේ ශාකය ඉතාමත් ප්‍රයෝජනවත් ශාකයක්. ප්‍රයෝජනවත් ශාකයක් කියලා කියන හේතුව තමයි මේ ශාකයේ තුල තියෙන අපරිමිත ගුණ සම්පත. දැන් ඔයාලට පේන මේ වීඩියෝ එකේ තියෙන ශාකේ හොඳට අඳුන ගන්න, ඒකේ ලක්ෂණ හොඳට බලා ගන්න. මේ ලක්ෂණ තුලින් ඔයාලට පුළුවන් වැදගත් විදිහට මේ ශාකේ තියෙන ඌමනාවල් වලින් ප්‍රයෝජන අරගෙන ඔයගොල්ලන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න. ගහකොළ මිනිසය අතර තියෙන සම්බන්ධය අදයි තියෙන සම්බන්ධයක් නෙවෙයි. මේ සම්බන්ධය දිගු කාලීන ඉතිහාසයක ඉඳලා තියෙන සම්බන්ධයක්. සිංහලයාගේ ප්‍රධානම සංස්කෘතික මංගල්‍යය. ඒක තමයි සිංහල අලුත් අවුරුද්ද. සිංහලයාගේ උතුම් අවස්ථාවට හිසට පායට කොළ තබලා යුෂෙන් හදපු නානු ගන්නවා. තෙල් ගාලා නිරෝගී බව උදා කරනවා. එතකොට ශාන්තිය පතනවා. ගහ කොළ වලට ඒ විශාල ස්ථානයක් දීලා ගහට කොළට වඳිනවා කියලා එදා හැඳින්වුවට මේ ගහ කොළ වැඳලා දැකගත්තේ මේ වේ ඇතිනේ ප්‍රයෝජන නිසා. එහෙනම් මේ හීන් විදා වේදකම දන්නාය මේ ගහක් විනාශ කළේ නැහැ තව ගහක් පැල කරා පමණයි. එහෙනම් මේ මොහොතේ මේ හීන් තුල පෝෂා ගැන අපි කතා කරනකොට මේ ශාකයේ තියෙන ප්‍රධානම වැදගත්කම තමයි මේ සිංහලයාගේ මංගල්‍යයට නානු හදන්න විශේෂයෙන් මේ තුල පෝෂා කියන උණු වෙනවා. තලව පාත තලව මල් ඕන වෙනවා. ඒ වගේම පැරණන්ගෙන් විමසුවම විශාල වශයෙන් දැනෙනවා මේ ශ්‍රී ලංකාවේ තියෙන ගුප්ත විද්‍යා ශාස්ත්‍රවලට ඒ වගේම මනවිනි කොටුවෙන් සඳහා යොදා ගන්නවා. ඒ වගේම නොඑක ආකාරයේ හදිහුණියම් වලට ඒ වගේම බලිතෝයි ලැස්වා කටවහා දෝෂ නොඑක දේවල් දුරු කරන යහපතට එකින් දෙපැත්තම දෙපාර්ශවයටම ආකාරණ ආකාරي ශාකයක් විශේෂයෙන්ම සලකනවා ගුප්ත බලවේගයක් මේ ශාකයේ සතුව තියෙනවා කියලා. විශේෂයෙන් මේ ශාකයේ බොහොම ප්‍රයෝජනවත් ප්‍රයෝජනවත් නිරයතලව අල කාන්ද කොළ මුල් ඇතුළු සෑම කොටසක්ම ඖෂධීය ගුණයෙන් යුක්ත වෙනවා. ඒ වගේම කාන්තාවන්ගේ ජීවිතයට වැදගත්ම වන මල්වර නැකතෙදි මල්වර ලිය නහවන්න මේ ඖෂධයක් ලෙසින් මේ තොලබෝ ශාකයේ භාවිතා කරනවා. ඒ වගේම වෙදකමේ තියෙන නොයෙක් තෙල් වර්ග, ඒ වගේම ජංගම විස අයින් කරන්න ආදී වශයෙන් නොයෙකුත් ආකාරයේ මේ දේවල් භාවිතා කරනවා. ඒ වගේම පෙර ගොයම් කමතේ කොළ මඩිනවා. ගොයම් පාගන කොට මේ පාගන කමත සීමා කරන්නත්, ඒ වගේම මුත්තා කියන ක්‍රමයට ඉතාම ලස්සන රටාවක් හදලා මේ බෞබෝගෝල ආරක්ෂාව සඳහා මේ තොලබෝ ශාකයේ භාවිතා කරලා තියෙනවා. ඒ වගේම තොලබෝ ශාකය නිවාස ඉදිරිපිට දිවත්තේ තිබීම සුබ බව ජ්‍යොතිෂී මතය. ඊතන හිරස්ස පළාටි වගේම මංගල සම්මත පළාටියක් කියලා මේ තොලබෝ ශාකය හඳුන්වනවා. සියලු ජය ලැබීමට, ධන ධාන්‍ය සම්පත් ලැබීමට, බුද්ධි වර්ධනයට කැමති සියලු දෙනාම ශාකයේ දිවත්තේ වැවුවොත් මහඟු ප්‍රතිඵලයක් අත්විඳිනවා. ඒකාන්තයි. ඖෂධීය වටිනාකම ඔක්කොටම වඩා ප්‍රබලයි. ඒ නිසා අපි ඔබටත් මේ වෙලාවේ ආරාධනා කරනවා ඔබත් මේ හොයාගෙන තොලබෝ පැලයක් ඔබේ ගෙදර ඉස්සරහා ලස්සනට හදාගන්න. ලස්සනට මල් පිපෙන ලස්සන ශාකයක්. ඒ හැම දෙයකින්ම ඔබට වැදගත්කමක් හිමි වෙනවා. එහෙනම් ඒ වගේමයි මේ ශාකය ඇල්කොලයිඩ් හා අනෙක් ජීව ක්‍රියාකාරී සංයෝග, ඒ වගේම ඇම්බෙලින්, ක්‍රිනාමයින්,
ප්‍රියාස්ටේටින් ආදී රසායනිකන් ඇතුළත්. මේ රසායනික ද්‍රව්‍ය මේ තුළ පෝෂකයේ තියෙනවා. ඒ නිසා ශ්වාස රෝග, ගෙඩි, ඒ වගේම අජීර්ණ, ඒ වගේම පණු රෝග, ඒ වගේම මුත්‍රා ආශ්‍රිත රෝග, ඒ වගේම නිතර නිතර හැදෙන උණ, ඒ වගේම මේද දෝෂ, ඒ වගේම රක්ත රෝග, ඒ වගේම යෝනිය ආදී කොට ඇත්තා වූ ලිංග ආශ්‍රිත රෝග, ඒ වගේම රක්ත දෝෂ, ජර, අදිමාන ආදී කොට ඇත්තා වූ මානසික රෝග, ඒ වගේම දත්වල තියෙන දන්ත සිවුලතාවය, ඒ වගේම වූක රෝග, ඒ වගේම චර්ම රෝග වලට මේ මිහින්තල පෝෂකය භාවිතා කරනවා. ඒ වගේමයි මේකේ ඖෂධීය වටිනකම් කීපයකට සඳහන් නොකොලොත් අපි අසාධාරණයක් කරා වෙනවා. සමහර විට උලුක්කුවක් ඇති වෙච්ච වෙලාවට මේ තොලබෝ කොළ එඬරු තෙල් සමග අඹරලා මදක් රත් කරලා ආලේප කරාම ඉතාම සුවයක් එනවා. ඒ වගේම කැස්සට මේ පතර දම්බු කෂාය වෙද මහත්තයගෙන් අහලා ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගල්තැලුම් වලට තොලබෝ අලයක් දෙකට පළලා ගෙන්ද කංචුට්ටක් දාලා ඒක උණු අළු යට තියලා උණු අළු යට පල්ලේ පුළුස්සලා අඹරලා ගෑමින් ඒ ගල්තැලුම් දුරු වෙනවා. ඒ වගේම හන්දි කෙටුම් රිදුම් වලට තොලබෝ අල, ඉඳි බොඩ, පුවක් බොඩ අඹරලා ආලේප කරනවා. අත්පා ඇඟිලියක ඇතුළ කුඩා බිබිලි හා චර්ම රෝග සඳහා පොඩි කරන ලද පත්‍ර එඬළු තෙල් මුසු කරලා ගාලා සුවපත් කරන්න පුළුවන්. කියන්න බැරි තරම් විශාල ප්‍රයෝජන රසක් තියෙන මේ හීන් තොලබෝ ශාකය ගැන අපි ඔයාලට මේ විස්තර ටික අරගෙන ආවා. ඉතින් ඔයාලගේ ඉස්සරහා මේ තොලබෝ ශාකය හිටව ගත්තහම ඒකේ මල් පිපිලා විහිදෙනකොට ඒ මලින් එන සුවඳත් පරිසරය සුවපත් කරනවා. සියලුම ශාක වෘක්ෂලතා මේ ලෝකයට ගෙන දෙන පුදුම සුවයක් සහනයක්. මං හිතන්නේ ඔයාලට අද වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා. ඉතාම වටිනා ශාකයක් පිළිබඳව ඔයාලා දැනගත්තා. එහෙනම් ඔයාලා හැමෝටම සුබපතනවා. ඔයාලා හැමෝටම ආයුබෝවන්, සුබ දවසක් වේවා කියලා කියනවා. එහෙනම් මතක ඇතුව අපිත් එක්ක එකතු වෙලා ඉන්න යලිත් අපි මේ වගේම සුවබර රසබර වීඩියෝ එකක් අරගෙන දැනුම විනෝදේ අවබෝධය සමග ඔයාලා අතරට එනවා. එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. ස්තුතියි. ඔයා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අනං හොඳේ. තුන්රුවන් සරණයි.